ඉතින් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම දිමුතු ඒකනායක මඬවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත මෝදිගේ විශිෂ්ට ජය සමරමින් ඉන්දියාව පුරා සෙනකෙලි සංචාරක ශේෂ්ත්‍රයට සහන රැසක් අන්තවාදී මැඩලීමේ නිදහස් සන්ධානයේ යෝජනාවලියට රජයෙන් යහපත් ප්‍රතිචාර ඉදිරි දින කිහිපයේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඉන්දියා මහමැතිවරණයෙන් ජය ගැනීමට නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ಭಾರತೀಯ ජනතා පක්ෂයට හැකි වුණා ඔවුන් ආසන 346ක් ජය ගන්නා විට රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දියා කොංග්‍රස් පක්ෂයට හිමි වූයේ ආසන 91ක් පමණයි. නරේන්ද්‍ර මෝදි මහතාගේ ජයග්‍රහණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කලා. නරේන්ද්‍ර මෝදි මහතාගේ ජයග්‍රහණය පිළිබඳ සුබපැතුම් එක්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ට්විටර් පණිවිඩයක් නිකුත් කළා. इंडिया जनता व मोदी महतागे नायकत्वे याली अनुमत करेती बावाई मेम ट्वीट पनिविडेन जनाधिपति तुमा पेन्वा देन्ने अनागते एदी श्रीलंका वहा इंडिया व पलदाई संबदता पवत्वागने आमत अपेक्षा करन बावद जनाधिपति तुमा सिय सुबपेतुं पनिविडे संदहान करती बेनवा मोदी महतागे जयग्रहणे वेनुवेन सुबपेतुं मेक्करमें ट्वीट पनिविडयाक निकुत कल अग्रमात्य रनिल विक्रमसिंह महता संदहान कले मे विशिष्ट जयग्रहणयाक बावाई इंडिया जनता व अग्रमात्य नरेंद्र मोदी महताट सहाय पलकिरीमेन ओगे नायकत्वे पिलिबंद जनता विश्वासे पहदिली वी एति बवाई अग्रमात्यवरया एम पणिविडेन अवधारणय कर ऐत्ते इदिरियेदित इंडियाव समग समीपव कटयुतु किरीमट बलापोरोत्तु वन बवद अग्रमात्यवरया सिय सुबपेतुम पणिविडेन वेडिदुरटत पेन्वा दी तिबेनवा සිරදඬුවම් ලැබමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබුවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වර්තකර වූ පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට පසුගිය වසරේ අගෝස්තු 8 වනදා බඩපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරුණා. ඒ අනුව සිරදඬුවම් විදිමින් සිටි උන්වහන්සේ ජනාධිපති පොදු සමාව යටතේ අද නිදහස ලැබුවා. ආරක්ෂක හේතුන් මත බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් නුව වෙනත් දොරටුවකින් උන්වහන්සේ පිටතට වැඩම කරවනු ලැබුවා. අමාත්‍ය රිෂාඩ් බදූදින් මහතාට එරෙහිව ඉදිරිපත් වූ ඇති විශ්වාස භංග යෝජනාව ලබන මාස 18 හා 19 යන දෙදින තුල විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කෙරුණා. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කරුණු සොයා බලා වාර්තා කිරීම සඳහාපත් කළ තේරීම් කාරක සභාව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වනවා. ඒ පිළිබඳ තොරතුරු කතානායක කරු ජයසූරි මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 103 විධිවිධාන සහ 2019 මැයි 22 වෙනිදා පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද යෝජනාවේ ප්‍රකාරව 2019 අප්‍රේල් මාස 21 වෙනිදා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා නියෝජ්‍ය කතානායක ගරු ජේ මානන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මතු සඳහන් මන්ත්‍රීවරයන් මොවිසින් පත්කොන් ලැබචුවා දන්වන කැමැත්තෙන් ගරු රවුෆ් හකිම් මැතිතුමා ගරු රවි කරුණායක මැතිතුමා ගරු ෆීල්ඩ් මාෂල් සරස් පොන්සේකා මැතිතුමා ගරු වෛද්‍ය කවින්ද සේෂන් ජයවර්ධන මැතිතුමා ගරු මහාචාර්ය ආසු මාර්සිංහ මැතිතුමා ගරු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මැතිතුමා ගරු එම්.ඒ. සුමන්දින මැතිතුමා ඒ ඔබතුමා මේ සභාවට දැනුම් දුන්නා රිෂාඩ් බද්දුදින් මැතිතුමා සම්බන්ධයෙන් තියෙන විශ්වාසභංග යෝජනාව ගැන දින නියම කළා අපිට දැනුම් දෙනවයි කියලා. ඒ යෝජනාව ආපැටෙන් වහාම ක්‍රියාත්මක කරලා අපි යෝජනාව පිළිගත්තා. ඒ පුත්කේට ඇතුල් කළා. අපි පක්ෂ නායකින්ගේ රැස්වීමක් කැඳෙව්වා. මේ අනුව මම මුලින් ඉඳලා හිටියේ මෙය හැකියතාක් ඉක්මනින් විවාදයට ගතුක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. මං ඉල්ලීම් දෙකක් කළා තියෙනවා. එකක් තමයි සති දෙකක් යන්න ඉස්සෙල්ලා අතුරු වාර්තාවක් හැටියට රිෂාඩ් බද්දුදින් මැතිතුමා ගැන වාර්තා කරන්න.
මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා පක්ෂ නායකින්ග කතා කරලා දිනයක් නියම කරන්න කිව්වා. ඒක පාර්ලිමේන්තු වැඩ කටයුතු වලට බාරයි බිස්නස් කමිටි වැඩ කටයුත්තක්. එයා එක කතා කරලා ඔබතුමා තීරණයක් ගත්තා. ඉස්සෙල්ලා දිනයක් එක් දිනයි ජෙන්ඩර් කිය පස්සේ අපි ඉල්ලීම අනුව දින දෙකක් ජෙන්ඩර් සභා නායකට මම එකඟ වුණා. අපි ජූනි 18යි 19යි මේ විවාදයට සූදානම්. ප්‍රමුඛත්වයේ දීලා ඉක්මනින් සාකච්ඡා කළ යුතු වැදගත් කාරණයක් මේ විශ්වාස භංග යෝජනාව. 6-7 කියන දවස් දෙක අපිට මේ විවාදය සඳහා දෙන්න කියලා. නමුත් ආණ්ඩු පක්ෂයේ ඉතා තදින් හිටියා නෑ අපිට පළවෙනි සතිය දෙන්න බෑ. අපි දෙන්නේ 18-19 කියලා. මම කිව්වේ සම්ප්‍රදාය හැටියට බිස්නස් කමිටිය එක්ක සාකච්ඡා කළා තමයි ඔබතුමා තීරණය කරන්නේ. ඔව්. අවසාන තීරණේ 18-19 ඒක තමයි අවසාන දිනේ. ඔබතුමාට මම කරුණු පැහැදිලි කරා. මම මේ සභාවේ ඉන්නම් ඔබතුමා මොකක් හරි ඕනනම් පැහැදිලි කරන්නත්. ඒත් විපක්ෂ නායකතුමත් නැති තැන වෙන මොනවද කියන්නේ? ඉතින් මේක විපක්ෂ නායකතුමයි සභා නායකතුමයි ඔබතුමයි කතා කරන්න ඕනේ. අනික නෑ කතා කරන්නේ ඉතින් මමත් වාඩි වෙලා කියන්නේ. ඊයේ දවසේ පුරාම මම සෑම පිටිපස්සේ ඉන්න ගරුව ආන මන්ත්‍රීතුමාට තීරණය කරන්න කියලා. දැන් මේක අවසාන තීරණයක් අරන් තියෙනවා මේ සභාවේ මහජනතාවට අපි යුතුකමක් තියෙනවා. ඒ නිසා වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. දින නීම කරන්නේ ආණ්ඩුව. හොඳයි. විපක්ෂයේ දින නීම කරන්න බෑ. අපි ආණ්ඩුව. ගරු අගමැතිතුමාගේ ප්‍රකාශනය අනුව අපට තේරුනේ මේ තේරින් කාර්ක සභාවේ ගරු රිෂාඩ් බදුදීන් ඇමතුමාගේ කාරණේ පිළිබඳව විභාග කරනවා කියන නෑ කරුණු දෙකක් අපි මේ ගාන කරම අපි ඔබතුමාට කියන්න කැමති අපි මතු කරලා තියෙන කරුණු අපි ඔතන සාකච්ඡා කරන්න එන්නේ නෑ එඳ ඒක 1000 විවාදයට සහභාගී වෙන්නේ නෑනේ නෑ විශ්වාස භංගයකට දිනේ දෙන්නේ ආණ්ඩුව ඉතින් ආණ්ඩුව දිනේ දෙන්නම් ඒ සාමාන්‍ය සම්ප්‍රදායයක් තියෙන ස්කින් මේකේ ඇමතිවරයෙක්ට විරුද්ධව තියෙන විශ්වාස භංගයට ඉස්සෙල්ලා ආණ්ඩුවට විරුද්ධව තියෙන විශ්වාස භංගයට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වාර්තා කිරීමට මාධ්‍යට විවෘත කිරීම පිළිබඳ කතානායකවරයාත් සමග සාකච්ඡා කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කළා. පුරප්පාඩු 12 තියෙනවා තේරීම් කාරක සභාවේ. ඉතින් විපක්ෂම් කරන්න ඕනේ විපක්ෂේ. අපිට නම් කරන්න අයිතියක් නැහැ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අසංගිරොත් නැන්නේ තේරීම් කාරක සභාව කියලා. ඒගොල්ලන්ගේ ස්ථාවරය මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. මගේ අදහසක් තියෙනවා කතානායකතුමාට ඉල්ලීමක් කරන්න මාධ්‍ය වලට මේක නිරීක්ෂණය කරන්න ඉඩ දෙන්න කියලා. මම කතානායකතුමත් එක්ක සාකච්ඡා කරනවා කියන්නේ මොකද ස්ථාවර නියෝග යටතේ කතානායකතුමාට පුළුවන් මාධ්‍ය වලට ආරාධනා කරන්න. මේක 21 වෙනිදා සිද්ධින වලට අමතරව ඊයේ සංශෝධනයක් දැම්මනේ. ඒ සංශෝධනයේ තියෙන්නේ ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුකාරවරයෙක් එහෙම නැත්නම් ඕනෑම පුද්ගලයෙක් මේ ක්‍රියාවන් වලට සම්බන්ධ නම් ඔහුට විරුද්ධ සාක්ෂි මේ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් බව දැන් විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා සමහර මාධ්‍ය. මේ සාක්ෂි සාක්ෂි තියෙනවා කියන කතා කරන්නේ. දිනපතා මේ බරපතල සාක්ෂි කියනවා. ඉතින් ඒ වඩා ඉදිරිපත් කරන්න. රට ගොඩනැගීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග රජයක් ලෙස ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළා. මැතිඅමතුවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. අපි රජයක් විදියට ඒ සංචාරක අංශයට ත්‍රස්තවාදී ක්‍රියා නිසා ඇති වූ බලපෑම හොඳින් තේරුම් අරගෙන සහන රාශියක් මේ වෙනකොට ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඔබතුමා කතා කරන්නේ මගේ වෙලාව ඉවරුනේ. ඒ වුණාගේ දවස් සම්පූර්ණ බාධා වෙනවා. මේ අපි ජනතාවට අපි වාග්යන්න ඕනේ. අමේ පෝටල් හිමියන්ගේ ණය ගෙවීම වසරකින් ප්‍රමාද කළා. ගරු ඇමතුමාට පිළිතුර දැන් ඔබතුමා ඊයේ පාර්ලිමේන්තුව වටලන්න තර්ජනය කළා. අද පක්ෂ නායක රැස්වීමේදී ඔබතුමා පාර්ලිමේන්තුව වටලන්න තර්ජනය කළා. ඒ නිසා ඔබතුමාට අවස්ථාව තිබුණා තමයි. ගරු කතානායකතුමනි මම අයිතියක් තියෙනවා. ඔබතුමා යන්න ඉන්න. ගරු කතානායකතුමනි තර්ජනය කළා මේ මේ ඒක අපිටතුමාගේ ජානෝල මොක තියෙනවා. එතුමාගේ මස්සිනා තමයි මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවේ. අනිත් රටවල් වල වගේ නෙමෙයි ලංකාවේ හිපේ අපේ මුස්ලිම් ශ්‍රී ලාංකිකයන්ගෙන් 90%කටත් වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක ඉන්න කැමැති ඒ අය බොහොම සාධාරණව ඉන්න කැමැති ඒ මුස්ලිම් ජනතාව ලබා දුන්න තොරතුරු අනුව තමයි මේ අන්තවාදයේ මැඩ පවත්වන්නට පුළුවන් නමුත් මහසොන් බලකාය වගේ අය යලිවතාවක් මේ රට සොහොන කරා ඇදගන්න බලාපොරොත්තු වෙන ලිංගම්මන්ගේ කල්ලිය මේ රට තුල විශාල ආර්ථික අස්ථාවරයක් ඇති කරන්න යලිවතාවක් අතු කරනවා මිනුවන් ගොඩරි අර බෙස්ට් ෆැක්ටරියක් මේ දේශ ප්‍රේමින් විනාශ කරා ඒ ෆැක්ටරිය වැඩ කරේ 95%ක්ම සිංහල සේවකයෝ ඒ සිංහල සේවකයන්ට රැකියාවක් නැතුව ගෙවල් වලට වෙලා ඉන්නවා ඉතින් මේ අවස්ථාවේදී අපිට සියලු දෙනාටම මතක් කරගත යුතු දෙයක් තියෙනවා එහෙනම් මේ රටට
මුදල් ආයෝජනය කරන මේ රටට මුදල් එවලා මේ රටේ විදේශ විනිම සංචිතය වැඩි කරන ඒ හැම දෙයකටම අපි උදව් කරන්න ඕනේ ආධාර කරන්න ඕනේ දැන් අද වෙනකොට අපි ජාත්‍යන්තර බැඳුම් කර නිකුත් කරලා අපේ ණය අර්බුදය කළමනාකරණය කරන්න උත්සාහ කරනවා නම් අපට විශ්වාසයක් තියෙන්න ඕන ජාත්‍යන්තර බැඳුම් කර නිකුතුවකදී අපි ඉල්ලන ණය වෙනුවෙන් අපි වෙල්ලන බැඳුම් කර වෙනුවෙන් කවුද මේ රට ආයෝජනය කරන්න ඉන්නේ කියලා මොකක්ද ඒ ආයෝජකයින්ට අපි දෙන සහතිකය ඩිජිටයිසේෂන් එක හරහා වංචාව අපිට අඩු කරන්න පුළුවන් කතාවක් යනවා මේක හදන්නේ මේ සුද්ධට විකුණන්න කියලා ඉඩම් විකුණන්න කියලා මේ සම්පූර්ණ අසත්‍යයි පොදු ජනතාවට මේකෙන් විශාල ලාභයක් ලැබෙනවා මේ ජනතාවට මේ වෙච්ච හානිය රටට වෙච්ච හානිය අපරාධ නඩු පෙළට ගේන්න පුළුවන් ඔය විශේෂ මහාධිකරණ වලට ඊළඟ මාස කීප ඇතුළත තුමා කියනවා ආරක්ෂාව නැහැලු අද පාර යන්න බෑ ළමයි ඔක්කොම ඉස්කෝල වලට යනවා සමුනාසේ කොහෙන්දලා ආවද මන් දන්නේ නැහැ දැක්කේ නැද බුද්ධයන්සට කතා කරලා අහන්න මොකද ආරක්ෂක තත්ත්වයේ මොකද කියන එක සමුනාසේ කතා කරලා අහලා නැහැනේ ආන්නකෝ අයිජීපී මහත්තයාගේ එහෙම නැත්තම් හමුදාපතිතුමාගේ මේ ගැන හොඳ විස්තරයක් දෙයි මම මේ කී සමුනාසේ නොදන්නේ ඉඳ ඔබ තුමාලාගේ උතුම් මාසය තමයි මේ පෝය මාසේ ඒ වගේ අපේ උතුම් මාසේ තමයි මේ නොම්බි මාසේ අපිට මේ නොම්බිය සතුටෙන් ගත කරන්න බැරි වුණා මම විතරයිනේ ලක්ෂ 22ක ජනතාවම අඬනවා කඳුළු වට් කරනවා එයි මේ කිතුණු ජනතාවට කරපු මේ කැත වැඩ නිසා තානාපතිවරුන්ගේ වගකීමෙන් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා මැදිහත් වීම විදේශ ආයෝජන ගේන්න මැදිහත් වීම මං හිතන්නේ අපේ ඉන්න තානාපති සේවයේ බහුතර පිරිසක් ඒ කටයුතු වල නියැලෙනවා කියලා මට පේන්නේ නැහැ මම දැක්ක මේ ඊපෙරේද බන්දුල ගුණවත්දන ඇමතුමා කියලා තිබුණා අපිව මේ ග්‍රේ ලිස්ට් එකට දාලා තියෙනවා මේකට හේතුව මේ රජයේ වැඩපිළිවෙල ටෙරරිස් ෆයිනෑන්සින් ඇන්ඩ් මනි ලොන්ඩරින් සම්බන්ධයෙන් අපි හරියට ක්‍රියාත්මක වෙලා නැහැ කියලා මං බන්දුල මන්ත්‍රීතුමාට කියන්න කැමති මේ ලංකාව ග්‍රේ ලිස්ට් එකට දාලා තියෙන්නේ 2014 සිද්ධි සම්බන්ධයෙන් අපි දැනුවත් කරන්න ඕනේ රටේ ජනතාවට ඇත්ත මොකද්ද බොරු මොකද්ද කියලා. ಜಾති ආගම් ભેදයකින් තොරව සියලු දෙනාට අධ්‍යාපනය හැදෑරිය හැකි පාසල් පද්ධතියක් ඇති කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගත් තීරණය අගය කරන බව ආගමික නායකින් හා විද්වතුන් පවසනවා. එමගින් සංහිඳියාව හා සාමූහිකත්වය වඩාත් වර්ධනය වන බවයි එම පිරිස පෙන්වා දෙන්නේ. මහා සංඝරත්නය හැටියට අපි ඒ යෝජනාව ඉතාමත්ම කාලෝචිත යෝජනාවක් හැටියට දකිනවා. මේ පාසල් අධ්‍යාපන ක්‍රමයේ පමණක් වෙන්වෙන්න පවත්වා ගැනීම අයෝග්‍ය ක්‍රියාවක් බව අපිට පේනවා. ඒ තුලින් ඕනෝන් අතර සුහදත්වයේ සම්බන්ධතාවය ගිලිහී යනවා. මම හිතන්නේ මේක කාලෝචිත වැඩක්. සියලුම දරුවන් එකට ඉගෙන ගත්තොත් එම මේ ලංකාවේ සිනු ප්‍රශ්නයක් නැතුව ජීවත් වීමේ හැකියාවක් තිබේ කියලා මමත් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපි දකින්න මේ රටේ ආගම තුලින් ළමයින් අතර දුරස්ථභාවයක් තියෙනවා. ගත්තව තීන්දුවත් එක්ක රටේ එකමුතුකම සහජීවනය මේ සියල්ලම ඉදිරියේදී ලැබෙයි කියලා ඒ තීරණය කරන ලැබුවා පොදු පාසල් ක්‍රමයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ සම්බන්ධව අගමැතිතුමාටත් ජාතියේ ප්‍රශංසාව හිමි වෙන්න ඕන. මේ ඔක්කොටම මුල ආගමික සිතුම් පැතුම් පිළිබඳව නොදැනුවත්කම. අනාගතයේදී සියලුම ජාතීන් එකට ඉගෙන ගන්න පුළුවන් පාසලක් සියලුම ආගම් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ තුලින් මං හිතන්නේ ජාතීන් අතර විශ්වාසය අවබෝධය දරුවන්ට ඉගෙන ගන්න පුළුවන්. ආගමික අන්තවාදයේ මැඩලීමට අදාළව එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෙන ආ යෝජනාවලියට ආණ්ඩු පක්ෂයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. තවත් මෙවැනි ගැටුමක් ඇති නොවන මට්ටමට අන්තවාදීන්ට හිස ඔසවන්න නොදෙන මට්ටමේ අවශ්‍ය විධිවිධාන ගැනීම සඳහා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනාවලියක් සකස් කරා. භාෂා විදියට, ජාතීන් විදියට වෙන් වෙලා තියෙන පාසල් මිශ්‍ර පාසල් බවට නම් කිරීමේ යෝජනාවට අපි ප්‍රමුඛතාවය ලබා දීලා අදහස් ඉදිරිපත් කළා තියෙනවා. අපි සතුටු වෙනවා දැන්ටමත් රජයේ අවධානය යොමු කරලා තිබෙනවා මේ කටයුත්ත පිළිබඳව. අපි කිව්වේ මේ යෝජනාව අපි 11ක් ඉදිරිපත් කරා. මේ 11ම මාස දෙකකින් ඉවර වෙන්න ඕනේ නැහැ. සතියකට එක ගානේ විතර. මේක හදාගෙන
කරගෙන ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. විවස්ථාවෙන්ම අමාත්‍යංශ 35 කියන එක ඇතුළත් කරලා තියෙනවා. මේ 35 අපේ රටේ ප්‍රධාන මර්මස්ථාන අමාත්‍යංශ දිනවනේ. මේ 35න් 10ක් අපි කියමු. ටික මෙන්න මේ අමාත්‍යංශ ටික විවස්ථාවෙන්ම ස්ථාපිත වුණොත් මොනම ආණ්ඩුවකටවත් මොනම පක්ෂයකටවත් Tamanට ඕනේ විදිහට මේකේ ප්‍රතිපත්තිය වෙනස් කරන්න බැරි වෙනවා. ජාතික ආරක්ෂාවට ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න බෑ. ඒ ප්‍රතිපත්තිය පක්ෂෙන් පක්ෂයට නායකයාගෙන් නායකයට වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම වෙනස් නොවුන ප්‍රතිපත්තියක් අපේ රටේ තිබුණා නම් අපිට පහුගිය සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. දැන් මේ දේශපාලන ඔක්කොම පොලිසියට කතා කරන්නේ. ඒ විදිහට කතා කරන්නේ. ඒ රාජකාරීන විදිහට කතා කරන්න බෑ. දිසාපති කතා කරන්නේ. ඒක කතා කිරීම නෙමෙයි. විධාන කරන්න කියලා කියන්න බෑ. කාටවත්. විධාන කරන්න කියන්න බෑ. වරදක් කරපු කෙනෙක්ව. කිව්වට කරන්නේ නැහැ. කිව්වා නිසා කරොත් ඒකත් වැරදිනේ. ත්‍රස්තවාදය කොහොමද මේ රටේ පරාජය කරන්නේ? ත්‍රස්තවාදයට සම්බන්ධ නම් විසාර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අකීම් වෙන්න පුළුවන්. නැත්නම් විස්පුල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසංසාර වෙන්න පුළුවන්. ඒ කවුරුනි සම්බන්ධ නම් කරුණු ඉදිරිපත් කරලා නීතියේ අත්අඩංගුවට නම් දඩුවම් කරන එක වෙනම මතක්. මේ ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා ඒක හරිද වැරදිද කියලා අහන්න තරමට ප්‍රාථමික වුණොත් දේශපාලනේ මම කියන්නේ මේ රටේ දේශපාලනය කරන්න බෑ. ගෝලීය ත්‍රස්තවාදය හා අප අද කළ යුතු දේ යන මෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් බොරැල්ල පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්ුණා. ජාතිවාදය මෙරටින් ඉවත් කිරීමට සියලු ජාතීන් එක්ව කටයුතු කළ යුතු බවටයි මෙහිදී අදහස් පළ කෙරුණේ. මේ ප්‍රශ්නෙට අපි මුහුණ දීමේ කාර්යභාරයන් පැවැරෙනවා. සෙසුන ආගමික නායකයන් ඔක්කොම එක්කවල මුස්ලිම් ආගමික නායකයන් එක්කවල ආගමික සංහිඳියාවක් ඇති කරන්න ඕන. අවශ්‍යමයි. ඊළඟට අපිට බැරි වෙච්ච එකක් තමයි නිදහසෙන් පස්සේ තාම ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීමේ අපි සියලු දෙනාම අපි ඇතුළුව අසමත් වෙලා දෙනවා. එදා ඉඳලම ඇති වෙච්ච බෙදීම් භාෂා ප්‍රශ්න ඉස්ස ගන්න බැරි වුණා හරියට. කිසිම ප්‍රශ්නයක් අවසානයේ අපේ විදේශ ප්‍රතිපත්තිය ආරක්ෂක ප්‍රතිපත්තිය තවදුරටත් අපි හැකිතාන් දුරට පොදු එකගත්තයකට ගෙන්න ඕන සියලු දේශපාලන පක්ෂ. අද ජාතිවාදය කතා කරන එක තමයි ප්‍රධාන තේමාව වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න නම් මම හිතන්නේ ජාතිවාදයෙන් ඉස්සෙල්ලාම එළියට එන්න වෙනවා. එහෙම එළියට එන්න නම් වමේ කොටස් එකට එකතු වෙන්න ඕනේ කියලා මට හිතෙනවා. අපේ රටේ තියෙන මේ ජාතිවාදය අයින් කරලා දාන්න එකට එකාසේ නැගිටලා අපි වැඩ කරමු. මේ ඇති වුණු අන්තවාදී ප්‍රහාරය මාස 3කින් වළක්වනවාද? එහෙම නැත්නම් ඒකත් අවුරුදු 3කින් නැත්නම් අවුරුදු 30ක යුද්ධයක් දක්වා වර්ධනය වෙන්න ඉඩ හරිනවාද කියන ඒ අවස්ථාව තිබෙන්නේ අපිට. සියලු දැන්වීම් පුවරුවල සිංහල දෙමළ හා අවශ්‍ය නම් ඉංග්‍රීසි භාෂාවෙන් දැන්වීම් පළ කළ යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. වෙනත් භාෂාවලින් දැන්වීම් පළ කර තිබේ නම් ඒවා ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය රාජ්‍ය ආයතන වෙත නිකුත් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. රාජ්‍ය සේවයේ ගමට වැඩසටහන සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවකින් දැනුවත් කිරීම අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. රාජ්‍ය අමාත්‍යවරුන් වන වසන්ත අලු විහාරේ හා රංජිත් අලු විහාරේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්ම මහත්මීන්ද මීට එක්ව සිටියා. අග්‍රාමාත්‍යතුමා පෙරේදා අපේ අමාත්‍යංශයෙන් තව චක්‍රලේඛනයක් නිකුත් කරා. අපි ඒ චක්‍රලේඛනය කියලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සිංහල භාෂාව, දෙමළ භාෂාව, ඕරණං සම්බන්ධීකරණ ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් කිසිම භාෂාවක් ඔබේ කිසිම කොට්ටාසයක් තුල ප්‍රදර්ශනය නොකළ යුතුයි. ඒක පෞද්ගලික අංශ වෙන්න පුළුවන්, රාජ්‍යංශ වෙන්න පුළුවන්. අරාබි භාෂාව කොහේ හරි ලියලා තියෙනවනම් ඒ අරාබි භාෂාව ගලවන්න කියලා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව සියලුම රාජ්‍ය නිලධාරීන්ටත් සියලුම පළාත් පාලන ආයතන සභාපතිවරුන්ටත් චක්‍රලේඛනය හෙටත් අනිද්දාත් ඔබට ලැබෙයි. ඒක අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒක අපේ පළාත් පාලන රෙගුලාසි වලට විරුද්ධයි. ඒක අපේ රටේ තිබෙන නීති පද්ධතියට විරුද්ධයි. ඒ නිසා ඔබ ඒක බය නැතුව ඉවත් කිරීමට අවශ්‍ය පියවර, අවශ්‍ය සහයෝගය උණ්ඩන් පොලිසිය, හමුදාවේ සහයෝගය අරගෙන කරුණා කළා. එහෙම අය ගහගෙන තීරණ ගන්නේ බෝඩ් කරුණා කළා දැම්ම ගලවලා පැත්තකින් තියාගත්තොත් හොඳයි. සියලු ජාතීන්ට හා සියලු ආගම්වලට ගරු කිරීමට සෑම කෙනෙකුම කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික සමගිය උදෙසා විද්වත් කතිකාවකට ක්‍රමින් මේ මහතා මේ බව සඳහන් කළා. අපි විශ්වාස කරන අපේ රටට බෙදුණු වෙන්නුණු ජන සමාජයත් එක්ක ඉදිරි අනාගතයක් නැහැ කියලා. අපේ රටේ ඉදිරි ගමන රඳාපවතින සමගිය තුල මේ වෙලාවේ අපි හැමදෙනාම ඔසවා ගත යුතු නිවැරදිම දේශපාලනය ජාතික සමගිය එක්කෙන් එක් එක් අයගේ ජනකොට්ටාසගේ සාධාරණ අයිතීන් පිළිගැනීම.
ජාතික සමගිය පදනම සියලු ජන කොට්ටාසයන්ගේ සියලුම ආගමික භක්තිකයන්ගේ සාධාරණ සමාන අයිතිය පිළිගැනීම. එක් ජන කොට්ටාසයක් තව ජන කොට්ටාසයකට උසස්, තව කොට්ටාසයක් පහත් කියලා කියමි. එක් ආගමක් තව ආගමකට වඩා උසස්, අනිත් ආගම පහත් වෙයි හඳුනමින් ජාතික සමගිය නිර්මාණය කරන්න බෑ. තමන්ගේ ආගම තමන්ගේ විශ්වාසය. අපි කිසිවෙකුට කියන්න බෑ උඹගේ විශ්වාසය වැරදි, මගේ විශ්වාසය පිළිගනින් කියලා. සංස්කෘතිකත් එහෙමයි. සංස්කෘතික අනන්‍යතාවයෙන් අපි ආරක්ෂා කරගත යුතු වන්නේ වෙන්වීමේ දිශාවට නෙවෙයි. සෑම සංස්කෘතික අනන්‍යතාවයකම අයිතිය අපි පිළිගත යුතුයි. හැබැයි එකිනෙකට රිදවන, කෝප ගන්නන දිශාවෙන් නෙවෙයි අපේ සංස්කෘතික අනන්‍යතාවය අපි ගොඩනගා ගත යුතු වන්නේ අපි එකතු වීමේ දිශාවෙන්. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මෙම විද්වත් කතිකාව සංවිධාන කර තිබුණේ ජාතික විද්වත් සංවිධානයයි. එහි සභාපති චන්දන අබේරත්න මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. මාධ්‍යවල හැසිරීම පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අදහස් පළ කළා. විශ්වකන්ද රාත්‍රිය අපිට සිද්ධ වෙන සිදුවීමක් තේරුම් ගන්න පුළුවන් ආවේගය ක්ෂණික කෝපය කියලා. හැබැයි අප්‍රේල් මාසයේ 21වෙනිදා පහාරේට මේ මාසේ 13 වෙනිදා පහාරයක් දියත් වෙන්නේ කොහොමද? ඉතාම සැලසුම් සහගත පහාරයක්. සමහර මාධ්‍ය ආයතන මෙහෙව්වේ උඹලා තාමත් ගහන්න නැතුව බලන් ඉන්නේ ඇයි කියන මට්ටමින්. අද මේ පුළුල් බලයක් සහිත මාධ්‍ය ජාලයක් මේ විකෘතිය, මේ අසත්‍ය වර්ධනය කරමින් තන පෝෂණය කරමින් තිබෙනවා. මේ රටේ පුරවැසියන් ඉල්ලා හිටින් දැන් ප්‍රවෘත්තියක් බලන්න කලින් නාලිකාව බලන්න. ප්‍රවෘත්තිය කියව ගන්න කලින් නාලිකාව කියව ගන්න ඕන. ඒ නිසා අපි පුළුල් සංවාදයක් අපේ රටේ මේ මාධ්‍ය පිළිබඳ යළි ආරම්භ කරන්න ඕන. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනීමෙන් විපක්ෂය දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. බදුරුදීන් මහත්මයා සම්බන්ධයෙන් ඔහු වරදක් කර ඇතනම් ඔහුට දඬුවම් දිය යුතුමයි. හැබැයි මේ විශ්වාස භංගය ගෙන එන්නේ දඬුවම් ලබා දීමට නොවන බවයි අපිට වැටහෙන්නේ. මේ විශ්වාස භංගයේ හුදෙක් මේ ප්‍රශ්නය යට ගැහිම සඳහා කරන්නා වූ වැඩපිළිවෙලක්. මෙහි තිබෙන්නේ දේශපාලන උපක්‍රමයක්. මෙහි තිබෙන්නේ දේශපාලන සූදුවක්. මේ නියුක්ති ඉටු කිරීමේ ක්‍රියාවලියක් නෙමෙයි. එසේනම් කළ යුතු වන්නේ බදුරුදීන් අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීම. හවු චූදිතෙක් නම් දූෂිතෙක් නම් ලංකාවේ බදුරුදීන් මහත්තයා පමණක් නෙමෙයි දූෂිත පාර්ලිමේන්තුවේ ඔහු විතරක් නෙමෙයි දූෂිතව ඉන්නේ. ඔහුට ඇඟිල්ල දික් කරන විමල් වේරිවංශ මහත්තයා අපි දැක්ක දිගින් දිගටම කියනවා බදුරුදීන් මහත්තයා පහුගිය කාලවල ඉඩම් අල්ලගත්තා, ඉඩම් බෙදුවා තමන්ගේ හිතවතුන්ට. බදුරුදීන් මහත්තයා විතරද ඉඩම් බෙදාගත්තේ තමන්ගේ නෑයන්ට? විමල් වේරිවංශ මහත්තයා තමන්ගේ නෑයන්ට, තමන්ගේ හිතවතුන්ට, තමන්ගේ අබිරිඳගේ ඥාතීන්ට, තමන්ගේ රියදුරන්ට, තමන්ගේ ඥාතීන්ට අක්කල මල්ලිලට ගෙවල් දීපු එක. ඒ පිළිබඳ නඩු යනවා. ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග තියෙනවා. ඉතින් මේ ඔක්කොම එකම දේ තමයි කරලා තියෙන්නේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද චමීර පෙරේරා මහතා මෙහිදී අදහස් දැක්වුවා. අල් ජසිරා එකට නැවත වතාවක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා මම අනිවාර්යෙන් මෙනවා. මම දීර්ඝ කාලයක ඉඳලා මේක ගැන සැලසුම් කරපු දෙයක්. ඒක ඇත්ත වෙන්නේ නැති. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දීර්ඝ කාලයක සැලසුමක් තියෙන්න ඇති බව අපිට පේනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාව අවුරුදු දෙකකට කලින් ගෙදර යවන්න කටයුතු කරපු නිසා. මහින්ද රාජපක්ෂ මහත්තයා සමග හිටි මහින්ද රාජපක්ෂ මහත්තයාට යම්කිසි විදියකට සමීපව කටයුතු කරපු ඒ මුස්ලිම් වරුන් දෙමළ ඡන්දදායකයන් මේ සියලු දෙනාම අයින් කරන්න, ඒ අයින් කරලා අන්තවාදීන් පෝෂණය කළ අන්තවාදී කල්ලි හදලා, ආගම්වාදී කල්ලි හදලා, කල්ලි අතර ගැටුම් හදලා, ජාතිවාදී අර්බුද හදලා, මේ සියල්ලක්ම හදලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඡන්දපදනම කඩාබිද දැමුවේ දීර්ඝ කාලීන සැලසුමක් නිසා විය හැකි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන එක ඇත්ත. විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපතිතුමා ගමන් කළ යානය අනතුරට පත්ව ඇති බවට Facebook ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගිය සරසවි සිසුවා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සමග තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන්. මෙම සිසුවා අධිකරණයට ඉදිරිපත් කළේ රහස් පොලිසියයි. හදිසි නීති රෙගුලාසි පනත යටතේ ඔහු ඉදිරිපත් කළ බැවින් ඇප ලබා දීම ගැන කරුණු අධ්‍යයනයකින් පසු හෙට දින නියෝගයක් නිකුත් කරන බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ. පාස්කු ඉරිදා කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ අලවුදීන් අහමඩ් මුවාත් නැමැති බෝම්බකරුගේ සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියක නිරීක්ෂණය සඳහා රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළා. ඔවුන් පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි රහස් පොලිසිය කියා සිටියේ. ඔවුන් නැවත නිරීක්ෂණය සඳහා ජුනි මාස 27 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, එදින වැඩිදුර විමර්ශන පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය දැනුම් දුන්නා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව ලබන මාස 19 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා.
डीए राजपक्ष अनुस्मरण कौतुकागारे इदिकिरी मेदी रुपयाल मिलियन 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන 24 වෙනිදා සිට ජුනි 2 වෙනිදා දක්වා විදේශගත වීමටද අධිකරණය අවසර ලබා දුන්නා. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 3 දෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම අවසන් බැවින් වාචික දේශන ලැබන මාස 3 වෙනිදා ආරම්භ කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩා බාලගේ සහ ලසන්ත බණ්ඩාර යන අය මෙම සෙසු සැකකරුවන්. ලිට්‍රෝ ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජීවත් වන ජනතාව වසර ගණනාවක් පීඩා විඳින ගංවතුර උවදුරට මුහුණ දීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙනවා. මාතර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් හෙට දිනේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි. 2003 හා 2017 වසරවලදී ඇති වූ මහා පරිමාණ ගංවතුර හේතුවෙන් නිල්වලා ගඟ ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසක් දැඩි පීඩාවට ලක් වුණා. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා මෙතෙක් කිසිඳු රජයක් සාර්ථක පියවරක් ගෙන තිබුණේ නැහැ. පවත්න තත්ත්වයේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ අමාත්‍ය සාගල රත්නායක මහතා රුපියල් ලක්ෂ 650ක වියදමින් නිල්වලා ඉහළ ගංගාදර ගංවතුර පාලන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කළා. මේ අනුව මාතර සිට මාලිම්බඩ දක්වා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ගං යෝරු ආරක්ෂා කිරීම සඳහා පැතිබෙමි, ගල්බෙමි යෙදීම මෙන්ම ගංයුරේ පැල සිට වීමටද සැලසුම් කර තිබෙනවා. ආරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට නියමිතයි. ඉදිරි දින කිහිපෙදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි සමග අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග කොටසේ වර්ෂාපතනයේ වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා. අද දිනේ ගත්තම දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු වගේ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තියෙන්න පුළුවන්. මීට අමතරව අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ මධ්‍යම, ඌව, නැගෙනහිර, වයඹ, උතුරුමැද, වවුනියාව සහ මුලුතිව් වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. මේ වැසිවල තියෙන විශේෂත්වය තමයි අකුණු අනතුරු තියෙන පුළුවන්. ඊට අමතරව වහින අවස්ථාවේදී తాවකාලිකව තද තුලන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මුහුදේ කාලගුණය ගත්තොත් පුත්තලම ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීරවල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර ක්‍රීඩා පිටියේදී අද ආරම්භ වුණා. පාපදී රේසින් පිරිමි ආශ්‍රයේ අද පැවති තරගයේ පළමු ස්ථානය දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් වුණා. තරඟාවලිය අනුරාධපුර වලිසිංහ හරිචන්ද්‍ර ක්‍රීඩාංගණයේදී දින 4ක් පුරා පැවැත්වෙනවා. විදුලි සංදේශ, විදුලි රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්වයි මෙය සංවිධානය කරන්නේ. පාපැදි රේසින් පිරිමි ආංශයේ තරඟය කිලෝමීටර 110ක දුරකින් සමන්විතයි. එහි පළමු ස්ථානය දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ එම් අවිෂ්ක සමත් වුණා. එහි දෙවන ස්ථානය හිමි කරගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ HW මලින්ද සඳරුවන්. බස්නාහිර පළාත නියෝජනය කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රභාත් මදුසංක 3 වන ස්ථානය හිමි කරගත්තා. ඔහු තරඟාවලියේ වේගවත්ම ක්‍රීඩකයා ලෙසද සම්මාන හිමි කරගත්තා. ඒත් සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk